ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විශේෂයෙන්ම මේ ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ පුද්ගලයින් 55,000ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා ඇදිරි නීති කඩකිරීම. ඒ වගේම ඇදිරි නීති නිරෝධායන රෙගුලාසි වලට පටහැනිව කටයුතු කිරීම සහ ව්‍යාජ ලෙස ඇදිරි නීති බලපත් භාවිත කිරීම පිළිබඳව විශේෂයෙන්ම මේ අත්අඩංගුවටගත් පිරිසෙන් මේ වන විට 12,000කට පමණ නඩු පවරා තිබෙනවා. එයින් 5,400ක් පමණ මේ වන විටත් වැරදිකරුවන් වී තිබෙනවා. ඔවුන්ගෙන් සමහරෙකුට දඩ නියම කර තිබෙනවා. තවත් සමහරෙකුට සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ වගේම තවත් පුද්ගලයින්ට දඩ සහ සිරදඬුවම් යන දෙකම අධිකරණ මගින් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම මේ COVID-19 වදුර ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට එනම් මාර්තු 11 වෙනිදා සිට විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගත්තා. ඒ අතර එක් ක්‍රියාමාර්ගයක් තමයි 18 වෙනිදා සිට පනවන ලද ඇදිරි නීතිය. ඒ ඇදිරි නීතිය පැනවීම නිසා අපිට හැකියාවක් ලැබුණා අපේ රට කොවිඩ් ආසාදිතයින්ගේ මට්ටමින් පහළට ගෙනීමට. ඒ ඇදිරි නීතිය පැනවීම විශාල පිටුවහලක් වුණා. ඒ නිසා නිරන්තරයෙන්ම ඒ ගැන අපි අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම සතියන්ත ඉරිදා දිනේ ශ්‍රී ලංකාව පුරාම කිසිවෙකුට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව එදින විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.